හොඳයි. දැන් තමයි හොඳම වෙලාව හෙට දවසේ තරුණිය ගැන කතා කරන්න. දැන් බොහෝ වෙලාවට අපි දකින අපේ සමාජයේ බොහෝ තරුණ කණ්ඩායම් හරිම ආවේගශීලී දේවල් වලට ඉතාමත් ප්‍රතිචාර දක්වනවා. ඒවා බොහෝ විට හොඳ ප්‍රතිචාර නොවෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය උනත් හසුරවන්න ගියාම තරුණ කණ්ඩායම් මේවා හසුරවන්නේ ඉතාම නොගැලපෙන විදිහට. එතකොට මේ සම්බන්ධයෙන් විවිධ මත මතාන්තර තියෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? මට හිතෙනවා සාමාන්‍යයෙන් ඔබේ පෞෂය, ඔබේ විනය, ඔබේ හැඩගැස්වීම තුළ යම් කිසි අඩුපාඩුවක් තියෙන නිසා තමයි තරුණ කණ්ඩායම් වලට මෙහෙම වෙලා තියෙන්නේ. ඉතින් අපිට බැරිද හෙට දවසේ තාරුණ්‍ය වෙනස් කරන්න අද පුංචි පියවරක් බොහොම හයියට තියන්න. එහෙම තියෙනකොට මේකට රජයේ මැදිහත් වීම අතිශය වැදගත්. ඔබ දන්නවද 2002 වසරේදී මේ වටේ රාජ්‍යංශයේ බිහි වුණා බොහොම වටිනා ආයතනයක් ජාතික යොවුන් සේනාංකය. මේ හරහා දරුවෙකුගේ තරුණයෙකුගේ විනය පෞරුෂය ඒ වගේම මේ නායකත්ව කුසලතා වැඩි දියුණු කරන්න බොහොම ලොකු පිම්මක් තිබ්බා. ඉතින් මේ සම්බන්ධයෙන් මේ ආයතනයේ ක්‍රියාවලිය එයාගේ වත්මන් තත්වය සහ ඔබට ඒ ආයතනයත් එක්ක ගනුදෙනු කරන්න ලැබෙන්නේ මොන වගේ විදිහටද කියන කරුණු කාරණා පිළිබඳව කතා බහ කරන්න තමයි අපි මේ ඉඩ වෙන් කළේ. මේ වෙලාවේ අපි දිහා බලාගෙන ඉන්න තරුණ කොටස් වලට මේ විනාඩි කිහිපය හරිම වටින විනාඩි කිහිපයක් වේවි. බොහොම සාවධානයෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. මේ කතා බහට අපි කැඳවා ගත්තා ඒකට කියාපුම දෙපළ ඒ තමයි ජාතික යොවුන් සේනාංකයේ आचार्य इंजनियर महानाम विजय सिंह महता अतिरेक अध्यक्ष पुहनु संवर्धन इवागे मपित के कतुला इन्नवा जननी आबे सिंह मेनेविय सहकार अध्यक्ष पुहनु दिन मेधपला ते क्रमय अपि कथा कराने ओबे अनागते गेन आइबो हंदाय मम मुलिम मे महानाम महात्म्यगे अहन्न कैमती दैन बहु दिन दंडने मेवनी आयतनयाक्तीयन मेकि मे वगे लुकु सेवा वक् प्रटे तरुण अंट सिद्धवेन वकल मं कमती उभय हंडीन दनगन आरंभ कर එතකොට විවිධ අමාත්‍යාංශ යටතේ මේ ආයතනයේ කටයුතු කරගෙන ගිහිල්ලා දැනට ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක වෙන්නේ ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය දලස් අලහපෙරමැතුමාගේ අධීක්ෂණය යටතේ මොකද එතුමා විශේෂයෙන්ම උනන්දුයි මේ ජාතික යොවුන් සේනාංක වැඩපිළිවෙල පිළිබඳව එතුමා මේ ඉස්සෙල්ලත් අපේ අමාත්‍යවරයා වශයෙන් හිටියා ඒ වගේම එතුමා විපක්ෂයේ ඉන්නද්දිත් පාර්ලිමේන්තුවේදී නොයෙක් අවස්ථාවල මේ ජාතික යොවුන් සේනාකේ අභිවෘද්ධිය පිළිබඳ කතා කරා දැනුත් එතුමා බොහොම සමීපව මේ සම්බන්ධ කටයුතු කරනවා විශේෂයෙන්ම ඊළඟට අපිට කියන්න ඕනේ මේ තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායකගේ මැතිතුමා අපි ජාතික යොවුන් සේනාංකයේ නිලධාරි මණ්ඩලයේ අවස්ථා දෙක තුනක්ම ගෙන්නලා මේ ජාතික යොවුන් සේනාංකයේ මොන වගේ තනකරුද යන්න ඕනේ මොන විදිහට මේක වඩා ඉදිරියට ගෙනියන්න ඕනේ කියන කාරණේ කතා කරලා තියෙනවා ඒ වගේම මට කිය යුතු විශේෂ කාරණයක් තියෙනවා දැන් ජාතික යොවුන් සේනාංකය කටයුතු පරිපාලනය කරන්නේ අපේ ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂකවරයා එහෙම නැත්නම් සභාපතිවරයා දැනට අපගේ අධ්‍යක්ෂකවරයා සභාපතිවරයා විදිහට කටයුතු කරන්නේ කර්නල් දර්ශන රත්නායක මැතිතුමා එතුමා ඇත්තටම මේ ජාතික යොවුන් සේනාංකයේ සභාපතිවරයා වශයෙන් මේ ඉස්සෙල්ලත් කටයුතු කළා එතුමා තමයි මේ සුවිශේෂී වැඩසටහන් මේ පෞරුෂාභිවානි වගේ විශේෂ දරුදරියන්ගේ සෞන්දර්යාත්මක කුසලතා මතු කරන මේ වගේ නිර්මාණ ඉදපත් කරන කටයුතු කරේ හා එතුමාට ඉතාම දීර්ඝ අත්දැකීම් රාශියක් තියෙනවා තරුණයෙක් එක්ක කටයුතු කළා ඒ සම්බන්ධයෙන් ඔහු ප්‍රවීණයි ඔව් අත් වශයෙන්ම අපේ ආයතනයේ පමණක් නෙමෙයි මේ විශ්ව ආයතනයේ සභාපතිතුමා විදිහට කටයුතු කළා ඒ නිසා එතුමාට ඇත්තටම මේ තරුණයන්ගේ ප්‍රශ්න පිළිබඳව තරුණයන් කොතෙන්ටද ගෙනියන්න ඕනේ කියන එක පිළිබඳ විශේෂ උනන්දුවක් තියෙනවා ඒ වගේම අපි විශේෂයෙන්ම දකිනවා දැන් එතුමාගේ උපදෙස් මත දැන් මේ රටේ තියෙන තත්ත්වයක් ආර්ථික ප්‍රශ්නත් එක්ක බලලා එතුමා විශේෂයෙන්ම අවධානය යොමු කළා තියෙනවා මේ අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම ප්‍රතිඵලයක් අපේ මේ දරුවන්ට ලබා දෙන්නේ කොහොමද කියන එක. එතකොට මෙන්න මේ කාරණා යටතේ තමයි අපේ කටයුතු අපි කරගෙන යන්නේ. මෙතෙන්දී කිය යුතු විශේෂ කාරණයක් තියෙනවා දැන් ඇත්තටම ජාතික යොවුන් සේනාංකයයි බිහි වෙන්නේ. ලංකාව පුරා විවිධ අධ්‍යාපන ආයතන තියෙනවා, වෘත්තීය පුහුණු ආයතන තියෙනවා, ඊට අමතරව විශ්වවිද්‍යාල තියෙනවා. එහෙමනම් මේ වගේ ආයතන ගොඩක් මැද්දී ඇයි මේ ජාතික යොවුන් සේනාංකයේ වැනි ආයතනයක් බිහි වෙන්නේ? ඒ කිසියම් කාර්යභාරයක් මේ ජාතික යොවුන් සේනාංකයේ සිද්ධ වෙනවද? ඇත්ත වශයෙන්ම අපි දකිනවා අපි බොහෝ තරුණ තරුණියන් යෞවනය වෙන යන විවිධ අධ්‍යාපන සුසුකම් ලබනවා, වෘත්තීය සුසුකම් ලබනවා, සමහරට උපාධි පව ලබනවා. හැබැයි ඒගොල්ල තුල කිසියම් අඩුවක් තියෙනවා. දැන් පසුගිය 2014 වසරේදී සමීක්ෂණයක් කළා
තනකොට විශ්ව නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයෙන් ඒ වගේම 2018 දී ස්ටැටිස්ටිකල් ඩිපාර්ට්මන්ට් එකෙන් සමීක්ෂණයක් කළා ලංකාවේ තරුණ තරුණියන්ට ඇත්තටම ඇයි මේ හොඳ රැකියාවලට යොමු වෙන්න බැරි කියන කාරණේ. ඒ දෙකේදීම ඉදිරිපත් වුණු කාරණේ තමයි ඔවුන් තුල කිසියම් අඩුපාඩුවක් තියෙනවා. මොකක්ද ඒ අඩුපාඩුව? වෙන දක්ෂතා තිබුණත් සමහර විට කෙනෙකුට ඉස්සරහට ඇවිල්ලා කතා කරන්න බෑ. සබාවක් හැමදෙල කතා කරන්න ගියොත් සමහරට කතා කරන්න බෑ. බය. පැකිලෙන. ඔව්. ඒ වගේම සමහරට කණ්ඩායමක නායකත්වය ගන්න කිව්වොත් සමහරට නායකත්වය අරගෙන කටයුතු කරන්න බෑ. අනික් අයව නිවැරදි දිශාවට යොමු කරන්න බෑ. සමහරට කණ්ඩායමක සමාජිකයෙක් වැඩ කරන්න. සමහර කෙනෙක් හිතන්නේ මේ නායකත්වය තමයි මේ ලොකුම දේ කියලා. නමුත් කණ්ඩායමක සමාජිකත්වය ගන්නවා කියන සමාජිකෙක් විදිහට වැඩ කරනවා කියන ඒකත් කිසියම් දක්ෂතාවයක්. ඒතකොට මේ දක්ෂතාවය නෑ. ඒතකොට මෙන්න මේ වගේ ඒ මෙන්න මේ දක්ෂතාවයන්. ඒ කියන්නේ සමහරට අපි දැකලා තියෙනවා අපි අධ්‍යක්ෂීම් තියෙනවා අපි සමහරවල්ලාට සම්මුඛ පරීක්ෂණ වලට උපාධි අරින්න එනවා. ඒ සම්මුඛ පරීක්ෂණයකදී පවා ඒ තමුන්ගේ තියෙන දක්ෂතාවයේ තමුන්ගේ තියෙන හැකියාව ඉදිරිපත් කරන්න හැකියාවක් තරුණ තරුණයන් නැහැ. මේ හැමෝටම නෙමෙයි. නමුත් සීමිත පිරිසක. එතකොට ඒ නිසා මෙන්න මේ තරුණ තරුණයන් තුළ තිබෙන ඔවුන් හඳුනා නොගත් මේ දක්ෂතාවයේ මතු කරලා රටට වැඩදායි ඵලදායි දක්ෂතාවයක් තියෙන නිර්මාණශීලී කුසලතාවයක් තියෙන ඒ වගේම විනය නායකත්වයේ පෞරුෂයෙන් හෙබි ඕනම දෙයකට බය නැතුව වැඩ කරන්න ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ නෑ බෑ කියන්නේ නැතුව ඔව් පුළුවන් කියන මට්ටමේ වැඩ කරන්න පුළුවන් විදිහේ සෞඛ්‍ය සම්පන්න යහපත් තරුණ පිරිසක් බිහි කිරීම තමයි අපේ පරමාර්ථය. අනික මම තව එක කාරණයක් කියන්න ඕනේ. අපි ප්‍රධාන වශයෙන් දැන් අපේ මේ පාඨමාලාව ඇත්තටම උපාධිධාරීන් පව හදාරලා තියෙනවා. නමුත් අපි අත්තරම ප්‍රධාන වශයෙන් අපි ඉලක්ක කරන්නේ වැඩිදුර අධ්‍යාපනය පිළිබඳ උනන්දුවක් නොවන තරුණ තරුණිය. මොකද ඒකට හේතුව අධ්‍යාපනය කියන්නේ එක පැත්තක් විතරයි. සමහරට පන්තියේදී දක්ෂතාවයේ නොපෙන්නන අය සමාජයේ විවිධ මට්ටම් වල, ඒ කියන්නේ විශාල දියුණු මට්ටමක ඉන්නවා. සමහර වෙලාවට පන්තියේදී කොන් වෙච්ච අය ලොකු විද්‍යාඥයෝ වෙලා තියෙනවා. දැන් උදාහරණ වශයෙන් කිව්වොත් පහු උදාහරණයක් මම කියනවා ලංකාවේ දැන් ආචාර්ය කුලසිංහ මැතිතුමා ඉදිකිරීම ශාස්ත්‍රයේදී විශාල පෙරළියක් කළා. නමුත් එතුමා විශ්වවිද්‍යාල උපාධ්‍යායක නෙමෙයි. එතුමා තමයි අරදුම්රිය පාරවල කොන්ක්‍රීට් කණු හදන හැටි ඉදිරිපත් කරේ ලෝකයටම. ඒ වගේම එක වතාවක් මට මතකයි අර විශාල වතුර ටැංකියක් බිම ඉඳලා උඩට නැග්ගුවා. ඒ කියන්නේ ඒවා විස්මිත දේවල්. හැබැයි එතුමා ඒවා කරේ මේ උපාධියක් ලබාගෙන හිම දැනුමකින් නෙමෙයි. ඒ වගේ ඉතින් එහෙම අධ්‍යාපනය පිළිබඳ උනන්දුවක් නොවන නමුත් දක්ෂතා තියෙන යෞවන යෞවනයන්ට ඔවුන් තුළ තියෙන දක්ෂතාවය පෙන්වලා දීලා ඔවුන්ගේ මෘදු කුසලතා වැඩි කරලා ඔවුන් රටට වැඩක් තියෙන පුද්ගලයෙක් බවට පත් කිරීම තමයි මේ ජාතික යොවුන් සේනාංක පාඨමාලාවේ අරමුණ. හොඳයි. දැන් ඒ වගේ තරුණ පෞර්ෂයෙන් වඩා අනූන එතකොට විනයගරුක තරුණයෙක් බිහි කරන්න ඔබ ආයතනයට ආවොත් මොනවාද ඔබේ ආයතනයේ තියෙන මුහුණු පාඨමාලා? මොනවද මේවා අන්තර්ගතය? ඇත්තටම ජාතික යොවුන් සේනාංකය කියලා කියන්නේ විනය නායකත්වයේ පෞරුෂය මෙන්න මේ කියන සංරචක තුන බේස් පාදක කරගත්ත මෘදු කුසලතා උපනාං වෙන ජාතික මට්ටමේ පාඨමාලාවන් වර්ෂයකට දෙකක් ලබා දෙන රජ ආයතනයක්. එතකොට අපි පාඨමාලා නොමිලේ නොමිලේ ලබා දෙන පාඨමාලාවක් වර්ෂයකට අපි පාඨමාලාවන් දෙකක් පවත්වනවා. ඒ පාඨමාලාවේදී අපි මෘදු කුසලතා, ඒ කියන්නේ සමාජයේ ජීවත් වෙනකොට අන්තර්පුද්ගල සම්බන්ධතා ගොඩනැගීමේදී අපිට ඉතාමත් පහසු කරන ජීවිතයේ පුද්ගල නිපුණතාවයන් අපි මෘදු කුසලතා කියලා හඳුන්වනවා. එතකොට අපි බලනවා මේ මෘදු කුසලතාවයන් දැනුම කුසලතා ආකල්ප කියන මේ සියල්ලංගෙම එකතු වෙලා ජාතික යොවුන් සේනාංකයේ අපේ විෂය මාලාව, ඒ කියන්නේ අපේ මේ මූලික පාඨ මාලාව කොහොමද අපි අපේ යෞවන යෞවනයන්ට ලබා දෙන්නේ කියන කාරණය. ඒකෙදි අපි ඔවුන්ව කොහොමද 21 වන සියවසේ 21 වන ලෝකයට, මේ වැඩ ලෝකයට ගැලපෙන මනා පෞරුෂයකින් හෙබි තරුණ පෞරුෂයක් තරුණ තරුණියන් බිහි කරන්නේ කොහොමද කියන එක තමයි විශේෂයෙන්ම අපි ඉලක්ක කරන්නේ. එහිදී අපි අපේ මූලික පාඨමාලාවට මෙන්න මේ කියන ධාරාවන් යටතේ අපේ විෂය නිර්දේශයන් සකස් කරලා තියෙනවා. මොනවද කියලා අපි බැලුවොත් ප්‍රජා සංවර්ධන වැඩපිළිවෙල, ප්‍රජා සංවර්ධන කුසලතාවයන් උපනං වෙන විෂය ධාරාවන්. එහිදී අපි ආචාර ධර්ම වගකීම් සහගත ධනාත්මක තරුණ තරුණිය කොහොමද තමන්ගේ රටට තමන් වැඩදායි විදිහට දායකත්වය ලබා දෙන්නේ කියන කාරණේ අපි සාකච්ඡා කරනවා. ඒ වගේම තමයි ධනාත්මක තරුණ සංවර්ධනය, පොසිටිව් යූත් ඩිවලප්මන්ට්, මෙන්න මේ කියන විශේෂ ශාස්ත්‍රය ආවරණය වෙන විදිහට අපි
සාරධර්මවලින් පරිපූර්ණ යෞවන යෞවනයක් විදිහට සහස්ර සංවර්ධන දර්ශකත් එක්ක ඒ අභිමතාර්ථයන් එක්ක ඒ සියල්ලන් එක්කම කොහොමද ගැටලුවකදී මුහුණ දෙන්නේ ගැටලුවක් හඳුනාගන්නේ කොහොමද ඒ ගැටලුව විසඳන්න මොනවාද යාලා ලබා දෙන තීරණ ප්‍රතිකර්ම කොහොමද ඒ තීරණයන් ගන්නෙ මෙන්න මේ කියන සියලුම දේවල් අපි මෙන්න මේ කියන ධනාත්මක තරුණ සංවර්ධනය කියන විශේෂ ශාස්ත්‍රය ආවරණය කරන්න කටයුතු කරනවා ඒ වගේම තමයි තවදුරටත් මම සඳහන් කරනවා නම් development of entrepreneurship skills ඒ කියන්නේ ව්‍යවසාය සංවර්ධන නිපුණතා කුසලතාවයන් ඔප්ටන් වෙන වැඩසටහන් ඒ වගේ විශේෂ ශාස්ත්‍රයන් අපි ආවරණය කරනවා එහිදී සඳහන් කරන්නට ඕන අපේ මේ තරුණ තරුණියන්ට විශේෂ අවශ්‍යතාවයක් විදිහට අපි සැලකෙනවා ඔවුන්ගේ නිර්මාණශීලීත්වය මූල සක්‍යතාවය කොහොමද ඒ සියල්ලක්ම ගලපගෙන ඒ සියල්ලක් ඔස්සේ නව තාක්ෂණය තොරතුරු තාක්ෂණය ඔස්සේ නව ලෝකයේ ජය ගන්න කියන කාරණේ. එහෙදි අපි මේ සියල්ලක්ම ආවරණය කරගන්න ගම මම සඳහන් කරන්නට ඕන අගේ එකතු කරන වැඩමුළු ඒ වගේම වෘත්තීය මාර්ගෝපදේශණය ඒ වගේම තමයි විෂය බාහිර ක්‍රියාකාරකම් වගේම අවසානයේදී නැටුම් ගැයුම් වැයුම් මේ සියල්ලන්ටම දක්ෂතාවයක් දක්වන තරුණ තරුණියන් සඳහා ඔවුන්ට අවස්ථාව ලබා දෙන්න අපි පෞරුෂ අභිමාන කියන ඒ වැඩසටහන් වගේම කලා කටයුතු වලට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන විදිහ අංගයන් ඉදිරිපත් කරනවා ඒ සියලුම දේවල් අපි පාදක වෙන්නේ අපේ ප්‍රධාන වූ විෂය ධාරාවන් විෂය නිර්දේශයන් ඇතුළත් වෙලා තියෙන අංග රචකයන් ඔස්සේ මොනවද කියුවත් ඒවා පෞරුෂ සංවර්ධනය වෘත්තීය මාර්ගෝපදේශණය ඉංග්‍රීසි භාෂාව තොරතුරු තාක්ෂණය ඒ වගේම තමයි සිංහල භාෂාව සහ දමිළ භාෂාව මේ භාෂාවන් දිත්වේම අපි ඒ ඒ භාෂාවන් ප්‍රගුණ කරලා නොමැති අය වුණ සඳහා උන්ට අවස්ථාව ලබා දෙන ඒ වගේම තමයි බහැරගත පුහුණුවත් මෙන්න මේ කියන සියලුම කාරණා එක ඝන සරඹතාව ඇතුළත් වෙනවා මේ සියල්ලක් එකම අපි බලන්නේ දැනුමෙන් කුසලතාවෙන් සහ ආකල්පයෙන් පිරිපුන් 21 වෙන ලෝකයට 21 වෙන සියවසට ගැලපෙන පෞරුෂවත් තරුණ තරුණියන් යෞවන යෞවනියන් දයට දායාද කිරීම තමයි අපි අරමුණු කරගන්නේ මහනම විජේසිංහ මහත්මයා මට හිතෙනවා අත්‍තරම මේ කතාව අහගෙන ඉන්නකොට ඕනම තරුණෙක් වෘත්තීය ශාස්ත්‍රයක් තෝරගන්න කලින් පාසල් අධ්‍යාපනය නිමවීමත් එක්කම අත්‍තරම ජාතික දියුණුව සේනාංගයක එකතු වෙන්න ඕනේ ඊට පස්සේ විනය පෞරුෂත්වය හදාගත්තට පස්සේ තමයි වෘත්තීය ශාස්ත්‍රයකට යන්න ඕනේ කියලා හොඳයි දැන් මූලික පාඨමාලාව ගැන ජනනී මම කියුවනේ දැන් ඊට පස්සේ ඊට අමතරව තියෙන බාහිර ක්‍රියාකාරකම් මොනවද මේ ආයතනයේ ඔව් මම හිතන්නේ අත්‍තරම අපේ ජාතික දියුණුව සේනාංගයේ තියෙන මූලික පාඨමාලාවට අමතර මූලිකාපික්ව විෂය කරුණු ගැන මෙතුමි කතා කරා ඉංග්‍රීසි භාෂාව දෙමළ භාෂාව පරිගණක විද්‍යාව වෘත්තීය මාර්ග උපදේශය පෞරුෂ වර්ධනය එතකොට ඩ්‍රිල් ට්‍රේනින් ගැන සඳහන් කර මේ වගේ කාරණා කිහිපයක් එතන මේ මූලික කරුණු වලට අමතරව ඇත්තටම අපේ තියෙනවා වැඩ කටයුතු කිහිපයක් මොකද ඒ ළමයින්ගේ යෞවන යෞවනයන්ගේ දක්ෂතාවය මතු කරන ඔවුන්ගේ නායකත්ව ගුණ මතු කරන ඕගලන්ගේ කැපවීම වගකීමේ වැඩ කරන්න තියෙන හැකියාව මතු කරන විවිධ ආකාරයේ කටයුතු තියෙනවා විශේෂයෙන්ම දැන් අපි එක පැත්තකින් සමාජය පිළිබඳ දැනුවත් කිරීම කරනවා උදාහරණ වශයෙන් කිව්වොත් එහෙම සමාජයේ කටයුතු කරනකොට කෙනෙකුට සමාජයට හරියට ටයි එකක් දාගන්න අවශ්‍යතාවක් එනවා සමාජට විශේෂ තැනකදී හැන්දෙන් ගැරුප්පෙන් කන්න අවශ්‍ය වෙනවා සමහර විට ඇත්තටම අපි දකිනවා සමහර පොදු ස්ථානවල සනීප ආරක්ෂක කටයුතු වල දෙන ආකාරය බලපුවහමත් අපේ සමහර උගත් අය පවා ඒක යම් යම් අඩු වඩු තියෙනවා මෙන්න මේ සියලුම දේවල් අපි මොකද සමාජයට යහපත් ගුණගරුක ක්‍රියාශීලී තරුණෙක් හෝ තරුණියක් බිහි කිරීම තමයි අපේ අරමුණ. දැන් මෙතෙන්දී අපි මෙහෙම දෙයක් කරනවා. දැන් අපි ඉස්සල්ලා කිව්වා මෙතන මේ දැන් ප්‍රජා සේවාව ගැන කතා කරා. දැන් අපි ප්‍රජා සේවාව වැඩසටහන් වලදී ඇත්තටම කරන්නේ සමහර විට වෙරළ පිරිසුදු කිරීමක් වෙන්න පුළුවන්. නැත්නම් නගරයේ වෙනත් කටයුත්තක් වෙන්න පුළුවන්. ඩෙංගු මාර්ගදන වැඩසටහනක් වෙන්න පුළුවන්. මෙන්න මේවැදී අපි පරමාර්ථ දෙකක් ප්‍රධාන වශයෙන් තියෙනවා. මොකද එකක් තමයි ඒක සමාජ සේවයක් විදිහට සමාජ කටයුතු වලට මේ ළමයි යොමු කිරීම උනන්දු කිරීම. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් මේ කටයුතු වල වගකීම මෙහෙවීම ගන්නේ මේ යෞවන යෞවනිය. මොකද උපදේශකවරුන් ඇත්තට මඟ පෙන්වනවා විතරයි. දැන් මෙහෙම වැඩසටහනක් තියෙනවා ඔයගොල්ලෝ මේක කරන්න. එතකොට මේගොල්ලෝ දැනගන්න ඕන කොහොමද මේ වැඩසටහන් කරන්නේ. මේක ඇත්තටම ප්‍රායෝගික ජීවිතයේ වැඩ කටයුතු කරන්නේ ඒගොල්ලන්ට ලොකු එක්ස්පීරියන්ස් එකක් පළපුරුද්දක්. මේවත් එක්ක තමයි ඒගොල්ලන්ගේ නායකත්වයේ කණ්ඩායම් හැංගීම් මේ වගේ දේවල් එන්නේ. එතකොට තමයි වෙන ඔකටම තව මේ උණු පූර්ණයක් එකතු කරත් දැන් අපි හිතපුව දැන් වෘත්තීය ශාස්ත්‍රයක ඉන්න පිරිසක් ඒ අය දන්නවා අපේ මිනේ මීට වඩා හදා ගන්නවනේ මගේ පෞරුෂත්ව ගති මීට වඩා දිනු කර ගන්නවනේ එහෙම අයටත් මේ ආයතනයේ අවස්ථාව තියෙනවද ඔව් ඇත්ත වශයෙන්ම එහෙම කවුරුරි කතා කරනවා නම් අපිට මේ අවස්ථාව දෙන්න පුළුවන්
उत्साह ළමයෙකුට අවස්ථාව දෙනවා කතාවක් පවත්වන්න. සමහර විට ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රධාන වශයෙන්. මොකද ඒගොල්ලන්ගේ sannivedana හැකියාව කියන එක අපිට ඉතාමත් අවශ්‍ය දෙයක්. ඊට අමතරව සමහර විට ලන්ච් අවර් වගේ වැඩසටහන්. ඒ වැඩසටහන් වලදී මේ කටයුතු කිරීමට අපිට අවශ්‍යතාවය තියෙයි. ඒ ඉදිරිපත් වීමේ හැකියාව තියෙනවා. එතකොට මෙන්න මේ වගේ විශේෂයෙන්ම సౌందර්ය කුසලතා. අපි ගත්තොත් එහෙම මධ්‍යස්ථාන මට්ටමින් පළාත් මට්ටමින් ජාතික මට්ටමින් මේ කුසලතා එකීමකට අපි ලක් කරනවා. ඊළඟට फैक्ट्री विजिट इंडस्ट्री विजिट एक वेडपलोलोट गील बला कर्मांत शाला बला समहट कृषिकार्मिक वेडसरांग संबंध मेन मेवागे मेकी नोकी सियलुम आकार विशेष कारण कल की बेहरगत पूर्ण मेवागे वेडसरांग वे अरे तमुंगे दक्षतावे तमुंगे हेकिया पिलमंत तक्सेर वक्र नुगत्त यौन यौन ඒ හැකියාවදීුණු කරගෙන අර ඉන්වර්ට් පුද්ගලයන් විදිහට කුලෑටි පුද්ගලයන් විදිහට සමාජයේ ඉදිරිපත් වෙන්න බය අය විදිහට හිටපු අය වඩා සාර්ථකව ඒ සමාජගත කරන්න අවශ්‍ය පසුබිම මේ මගින් සැලසීමක් වෙනවා. හොඳයි. දැන් අපි හිතමු ඔබේ තියෙන මේ මූලික පාඨමාලා හැදෑරුවට පස්සේ ළමයිගේ ජීවිතය සාර්ථක කරන්න කොහොමද මඟ පෙන්වන්නේ? කොහොමද එයාට පාර කියලා දෙන්නේ? ඇත්තටම ජාතික යෝන් සේනාංකයේ විදිහට අපි විවිධ අධීරයන් විවිධ දිශාවන් ඔස්සේ අපේ मौलिक पाठमाला हदारण लबन यौवन यौवनियन सद हतहित दीम कौंड मार्ग मगपिन्वीम सिद्धकरण कहमद के लिए अभी मौलिक पाठमाला हदेरुअट फास्से हदेरी मगम ओं अपेन लबागन धनुम कुशलता आकल मे सियालाकट कटिकरगन ए ओसे ओं रखियागतवीं सिद्धवेन ओं रखिया स्वयागने अनम ए वगेम तमय अभी अपे मौलिक पाठमाला अनतुर अभी ओण रखिया अभिमुख पुहुण योम करना ओन दज ट्रेनिंग की ये क्रम वेदे वस्ते तपि ओण ये सदा योम किरीम करण ये वगेम तमय तवदृट तप कन अभी ओण मूर्ति पुहुण योम करण विशेषम राज्य सह राज्य नौवन सेलुम संविधान ये आयतन सामग संबंध में अभी ओंगे अपे मौलिक पाठमाला दारण लभन अपे दर्वांगे लद्या परीक्षण हाँ यह संबंधवेन अनेकोत् निर्णायक हे संरचक सियालखम भाविता करोन अनागत गमन मार्गे मुन दिशावट यमुंडोन कारण मत ये तेन लक्षण नोस्से ये दिशा ती नोस्से अभी ओण ये वृत्ति पुहन सदा यमुकिरीम करण ये सदा मार्गोपदेश सिद्धकरण ये वगेम अनेकोत् अनी विशा अनी व्यधगात्म कारण तमय जाति के यौन सेनाक सतु वृत्ति पुहन ලබාදෙන ආයතන දෙකක් පවතිනවා මධ්‍යස්ථාන දෙකක් පවතිනවා ඒ මොනවද කියනවා නම් දඹුල්ල ප්‍රදේශයේ තියෙන හෝටල් පුහුණු පාසල එහිදී අපි හෝටල් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන ඒහා සම්බන්ධයෙන් කටයුතු කරන්න අපේක්ෂාවෙන් බලාපොරොත්තු වෙමින් ඉන්න තරුණ තරුණියන් සඳහා අපි පාඨමාලාවන් පහක් හෝටල් පුහුණු පාසලේදී ක්‍රියාත්මක කරනවා ඒ පුහුණු වැඩසටහනේ පාඨමාලාවන් මොනවද කිව්වොත් සුපවේදී පාඨමාලාව බේකරි ශිල්පී පාඨමාලාව भोजनागार सेवक पाठमाला कामर सेवक पाठमाला सह पिलिगनिमे नीलधारी मेन मेकिन पाठमाला क्रियात्मक करणों इम पाठमाला निता सार्थक निमकरपू संपूर्णकू यौन यौनियन सन्ध अभी एन वी क्यू तुन सह हतरकन सहतिक पात्र सहाय कुशलता निपुणता सहतिकया लबादी मठ कटेतु करणों ये वगेम तमय तवदुट अपे अनिकुत्न वृत्तिपूर्ण आयतन विधिट अत्रम यक्कल प्रदेशे तीयन बीपीओ व्यापार बाहिरकरण क्रियावली पूर्ण पासला तीयन मेक विशेषत्वान्नि लंकावे प्रथम सह मेवनमिट पवतिन एकम राज्यसत्व व्यापार बाहिरकरण क्रियावली संबंधे तीयन राज्य आयतने इति एहिदी अपि करन्ने अत्तटम मे व्यापार बाहिरकरण क्रियावली क्षेत्रेट बीपीओ क्षेत्रेट संबंध वेन ए आयतन अपि बीपीओ किला किव्वत प्राथमिक नमन व्यापार क्रियावली संबंधे तेवन पार्श्वते अदाल कटयतु करवस्थाव लबादेन ये संबंधे लंकावे भो आयतन सह व्यापार क्षेत्र पवतीन ऐ थिंक ये संबंधे एलमक सह उन्द्वा दक्वन यौवन यौवनियन सह संबंध विन अभी कस्टम इंटरनेशनल प्रोफेशनल ये वगेम बैक ऑफिस सह बैक ऑफिस सर्विसेस एसोसिएशन समावेन बैक ऑफिस
सर्विसेस असोसिएट कियन पाठमाला वगेम फाइनेंस प्रोसेसिंग कियन मेन्न मे कियन पाठमालावन तुन अपि बीपीओ आयतने मंगिल लबा देनवा एतकोट मम संधान करपु वृत्तीय पुहुणुवकट सह वृत्तीय विषय धारावन ओस्से वगेम जीवित सार्थक करगन्न अपि विशाल अथहितकम मार्गोपदेशनय ए वगेम मग पेन्वीम जाति यौन सेनांके विधिहट किरण ये संबंधे अभी लबादन धनुम कुशलता सकल्प मम नवता संधान करमती विशेक्न शतवर्षेट विशेक्न सीयवत्सट गलपेन गोलियकरण अत्यक विनाशन लोके अत्यक गलपेन तरुण तरुणी निर्माण करान पौरुषत्य निर्माण करान अभी दायकत्व लबादन उदय महानाम विजय सिंह महात्म दें बहुत तरुण කැමැතියි කොළඹටෙන් හැබැයි එහෙම එවන් නැදම උපයෝ කැමති නැහැනේ හැම විටම හොයන්නේ තමන්ගේ දිස්ත්‍රික්කයේ තියෙනවද මේකට අදාළ ආයතන එහෙම කියලා. එතකොට දැන් ඔබ ආයතනයේ තියෙනවද ඕනෑම දිස්ත්‍රික්කයක දරුවෙකුට තමන්ගේ දිස්ත්‍රික්කයේ තුලම මේ පාඨමාල හදාරන්න අවස්ථාව ලබා දීලා. ඔව් අත වශයෙන්ම කියනවා නම් අපි ගත්තොත් කොළඹ සහ යාපනය කියන දිස්ත්‍රික්ක දෙක හැරුණු විට ලංකාගානේ සියලුම දිස්ත්‍රික් ආවරණය වෙන පරිදි मध्यस्थान पनास हयाक दैन क्रियात्मक तवत् मध्यस्थान गणना वकी आरंभक बलापुरत्व मुखद अपेट अपेतन क्रियाकारक बलपुआ अपी निकर बोर्ड गुरुर गण अमेल या गण हेम क्रमती क्रियाकारक पदनम करगत वेडसरहण इनिसापी इडकड़ोन क्रीडा उत्सव आगे दीवलतीनो क्रीडा तरंग वे दीवलतीनो इतकोट विविध ड्रिल ट्रेनिंग वे इनिसा मे खटयुत वर्ल्ड किसियाम इडक अपीट आवश्यको इलामेंट दूल पेल वेडकर पुलवांगे लेकिन तरण जवे मतुकर वेडसरा बेहरगत पूनवाकर पुलवांगे इतको एनीसा मेकड़ किसियाम इड प्रमाण इन सह कुल तन कदी अपीट अत इड भास्क गेटलती है कुलम दिस्ट्रिके नह नमू तपेट यापन दिस्ट्रिके पटंगा बरवीलातीनो नम अनेक सीएलम दिस्ट्रिक आवरण विन विधि मे वेडसरा पेतेनो अतम वयसावृद्ध दासिया विसियाट अतर ओन के मे वेडसरा सहभागन पुलवां किसी आयकिरी मग्न ओंगे खाले पमने व्याकरण सिद्धवेन मं क्यूत्म मुनवाग प्रदेश वल्दील दें बसनाहिर पलात गत्त खटनायक अतनगल दीवलपीडिया बुलत् सिंग सह यल मद्यम पलात गत्त गंपल नावल नूरैली हंगुरांकित सिंगडगल यटिनूर सह वलपने दखुन पलात गत्त सूर्यव गाल अकुरस वीरकटिया दिक्वेल नेलु अक्मीमन लुणुगंभीर सह वीरविल ऊव पलात गत्त भंडारवेल मय्यंगणे तनमल्विल मुंडागल वेल्लवाय सीमलांडु उत्तर मेद पलात गत्त ककिराव कलावेव अनुराधपुरी मेदरगिरी गलिंबिंदु वयम पलात गत्त कुलियापीटिय वारियपोल मावतगम पंडुवस्त्र दुडंगस्लंद नात्तांडिय वेन्नप्पो सह अलव इवागेम नगिनीर पलात कांतली कुच्चेवेली गोमरांकडवल अंपार सेरुवाविल त्रिकुणामलय दिहियत्त कंडिय सह वालच्चने वागे प्रदेश सबर्गम पलात कैगल्ल निवितिगल गलिगेम एंबिलिपीटिय बलंगोट दिहियोट यन प्रदेश इवागेम उत्तर पलात गत्त मन्नारम वहुनियाव यन प्रदेश मे वगे दिवेनपुरा विसी प्रतिबिन विशाल प्रमाण समहार मध्यस्थान सिंगल भाषा क्रियात्मक समहार मध्यस्थान दिमल भाषा क्रियात्मको ये कठिन सहभागे मूलस्थान हारस्य विश्व बौद्ध लोक मावत कुल हत लिपिने अपे होटल इंडिकी विवृत करो बिंदु हताय का बिंदु तुनसिय हत्य हताय तुनसिय हत्य हत बिंदु हतायकाय बिंदु तुनसिय हत्य हताय तुनसिय हत्य हत हेम नत्ंगे दुरकथना अंके बिंदु ऐकायकाय देखाई हायसी असू अटाय अटसी असू पहा बिंदु ऐकायकाय देखाई हायसी असू अटाय अटसी असू पहा ए वगेम अपे विद्युत पाल इन्फो एट यूथ को डॉट एल के इन्फो एट यूथ को वाई ओ यू टी एच सी ओ आर पी एस डॉट एल के मे आकार संबंध कर अमतर्वात्र विविध आकार प्रवर्धन कटयुत सिद्धकर्ण पुअपत्वली रूपवाहिनी गुआन विधिलिंग इवागे निशा मे तुरतुर बात कर पुहाम ए हर संबंधीकरण कथिकर गण पुलवा संबंध विन पुलवा හොඳයි හිතවතුනි දෙමව්පියනි තරුණ දුවදරුවනි මම දන්නේ රාජ්‍ය අංශයේ විසින් ඔබ වෙත තිළිණ කරලා තියෙන මේස අතිවිශාල දැනුම් සම්භාරයක් නොමිලේ ලබා ගන්න පුළුවන් ඉතාම වටින තැනක් තමයි ජාතික යෝන් සේනාංකය කියන්නේ ඔබේ පෞෂත්ව ගති ලක්ෂණ ඒ වගේම නායකත්ව ගුණය මේ වගේ දේවල් විනය මේ වගේ දේවල් හදා ගන්න ඔබට උනන්දුව තියනවා නම් උත්සාහය තියනවා නම් मेन्न आयतने सूदानम ओब एन तेक्के बलागन इन्नो एहिंदा मे अलगे अवस्थाव अत नुहर मे अवस्थाव लबागन जीवित लंकर गन्न केन आराधने तेक्क अभी मे कथाव निमाकर सूदानम वेन्नी जातक यौन सेनांके आचार्य इंजीनियर महाराम विजय सिंह महता सह जननी अभय सिंह महात्मीर अभी भूम स्तुतिवंत वेनो अभी तेक्क सहभागी उनाट ओब इदिरि वडकट इतु सियल सार्थक वेवा किल अपि जातक नालिका वेनुवेन समस्त प्रजा वेनुवेन शुभ प्रार्थना करनो आयतवान हुंदाई සිකුරාදානුක සෙවනේ තවත් ඉතාම මියුරු ගීතමේ විරාමයක් ලබා ගන්න අපි සූදානම් වෙන්නේ එකතු වෙන්න මේ ගීත රසය මිහිර විඳින්න